ताते पुते दुवे सुविशेषी तनक सुविशेषी दरुवन समग सुविशेषी पुद्गलयान समग सुविशेषी गुरुवर गुरुवरियान समग कथा बह करन्न अवस्थावक लबीम मा हितन्ने भाग्यक केला इदिन मे मोहतेदी मे आयतने निर्मातृ मे आयतने निर्मातृ वितरक नमे दरुवंट लदियावक तीन आदरयक तीन ලකු සෙනෙහසක් පුදන පූජක පුතෙක් සමග කතා බහ කරන්නටයි යන්නේ ඔහු නමින් ටෙරන්ස් කිත්සිරි පෙරේරා පියතුමා ඉතින් උන්වහන්සේගේ සංකල්පයක් තිබුණා මේ මොහොතේදී අධ්‍යාපනයෙන් පස්සේ විවිධ අවශ්‍යතාවයන් තියෙන දරුවන්ගේ ජීවිතවලට මම මොනවද කරන්නේ අපි මොනවද කළ යුත්තේ සමාජයේ කියලා ඉතින් පියතුමනි මම ඔබගෙන් අහන්න කැමතියි उपहंसिट कोई वगेद मे सितुविली पालवुने अत्तटम केनवना मेकट मूलिकम पादक वेच्च कारणे तमाय दिदास पहा वसरेदी मंदन्नेतने है मम इतिं सेवावल करगन गिया मंगलंग हिटिया मेतन में पुंचे मडुवक लमाय देसी असुवक हिटिया ए तमाय वीदि लमुन इस्कोलयान्ने नैतुव ओय पारे रस्यादुग गह हिटपु दरुवो टिकक गेनल्लम नोमिले मे दरुवंट एगैन्नुवा इतिं ए दरुवो अतर हिटिया विविध आबाध वलट लक्वेच्च अयत् एगोल्लोत् हिटिया मन दन्ने मोन क्रमेकिन हरि मं करपु सेवय पिलिबंदव जात्यांतरे यम् किसि दनुवत् वीमक् वेला तिबुण पस्से एगोल्लो मट किव्वा अभी उपहंसैव तोरागन तीयनवा जर्मनी सुविशेषी अवार्ड एकक सदा गोल्डन हेन अवार्ड कियला इतिं मंदन्नेत्ने एतंट गियाम तमयि मन दनगत्ते मेक महा विशाल एकक मोकद 2004 वसरेदी ए अवार्ड एक हंबुने रुसियावे जनाधिपति मिहाइल गोर्बचोक महात्मयाट 2005 तमयि मट हंबुने इतिं मट हंबुनाट पस्से एगोल्लो माव जर्मनीये तीयन एवेनी सेवा स्थान वलट अरगन गिया ඉතින් මං එතනදී දැක්කා මේ වගේ differently able අය මේ විවිධ විශේෂතා තිබිච්ච අයට ඒ රටේ තිබිච්ච තැන ඒ අයට දුන්න පුහුණුව ඒත් එක්කම මම මගේ MSc උපාධියට කළා මම මනෝචිකිත්සක විද්‍යාව පිළිබඳව එතනක් තිබුණා ලොකු කොටසක් තිබුණා මේ factors related to disability මේ आबाध वलट हेतु करुण कारण ओ इतिंग इट पास मम एटम पटंग मे मगे अद्यने प्रायोगिक पेत्ता खटियट मठ यम किसी दया
මේ වගේ දරුවන්ට කරන්නට පුළුවන් කියලා. එතකොට මේ දැන් මේක පටන් අරගෙන යන්න දැන් කොච්චර කාලයක් වෙනවද? 2006 වසරේ තමයි ආරම්භ කළේ. 2006 වසරේදී ඉතින් මේ ලොකු මේ ස්ථානය ගොඩනැගිල්ල අපිට ලබා දුන්නේ ජර්මනිය ග්‍රෝසන් හයින් කියන ප්‍රාන්තෙන්. ඒ නිසා තමයි මේකට මේ නම දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අවුරුදු දෙකක් විතර ඒ අය ආධාර කළා. මේක කරගෙන යන්න. ඒත් එක්කම මම එංගලන්තේ ලූටන් යුනිවර්සිටි එකේ මම අධ්‍යාපනය ලැබුවේ. යුනිවර්සිටිස් කිහිපයකින්ම ළමයි 30 දෙනෙක් විතර මෙතන ඇවිල්ලා සේවය කළා. වරින් වර. ඉතින් විදේශිකයෝ පවා ඇවිල්ලා සේවය කළා. ඉතින් මේ අවුරුදු දෙකෙන් පස්සේ ඒ අය කිව්වා දැන් ඔබම මේක පවත්වාගෙන යන්නට ඕනේ කියලා. ඉතින් පියතුමනි මේ වගේ පිරිසකුත් එක්ක වැඩ කරද්දී මේ මට දැන් පේනවා මේ අත්කම් මේ අත් බාණ්ඩ හදලා මේක එක දේවල් කොහොමද මේගොල්ලන්ගේ යොමු කරගත්තේ මේගොල්ලන්ගේ වයස් සීමාවන් වෙනස් එතකොට කොහොමද මේකට යොමු කරගත්තේ ඇත්තටම දැන් මේ මේකට හේතුවක් තිබුණා මේ වගේ දේවල් වලට යොමු කරන්න දැන් මේ දරුවන්ට සියුම් වැඩ කරන්නට බැරි දරුවන් සියුම් දේවල් කරන්නට බෑ දැන් මේ පැන්සලක්වත් පින්සලක්වත් අල්ලන්නට බැරිව හිටපු අය ඔව් දැන් ඒ මෙතනදී මම කරන්නේ මේ ගෲප් තෙරපි එකක් ඔව් කණ්ඩායම් පුහුණුවක් දෙන්නේ ඔව් දැන් මේ අයව තනියම ගෙනියලා එක එක්කෙනාව අරගෙන පැත්තකට ගිහිල්ලා උගන්වන්නට ගියා නම් කවදාත් උගන්වන්නට බෑ උගන්වන්න බෑ දැන් ඇත්තටම මෙතන උගන්වන්නේ මේ ගුරුවරයාටත් වඩා ඔව් මෙතන ඉන්න ඔක්කොමල උගන්වනවා ඒ කියන්නේ මෙයා කරනකොට මේක බලාගෙන මාමත් කරනවා අතර මේ දරුවා හිතනවා ආ මෙයා කෙරුවා නම් මට බැරිද ඔව් අන්න ඒ වගේ මෙතන ඉන්න පුතණුවන් ආපු වෙලාවේ ඉඳලාම ලියනවා ඉතින් මේකේ මොනවද ලියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමුද ආ පොඩ්ඩක් නැගිටින මාන්න මොනවද ඔයා ලියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න මාන්න වඩ දන්නවද කියවන්න මේක දන්නේ නැහැ දන්නේ නැහැ අමාරුයි නමුත් වඩ ලියන්න පුළුවන්ද ලියන්න පුළුවන් පාදේ ආ ඉතින් ඔයා මෙහෙර ආවට පස්සේ කොහමද ඔයාට සන්තෝෂයිද සන්තෝෂයි පාදේ ආහා එතකොට මොනවද ඔයා මෙහෙ ඇවිල්ලා ඉගෙන ගත්තේ අකුරු අකුරු ඉගෙන ගත්තා වෙන මොනවද ඉගෙන ගත්තේ දිබ්බට වලවට ආ මේ මෙහෙම අලවන්න ඉගෙන ගත්තා වෙන මොනවද ඉගෙන ගත්තේ දුවන්න දුවන්න ඉගෙන ගත්තා ක්‍රීඩාව ක්‍රීඩාව එතකොට දුවනවද ඔයා දුවලා මොනවද ඔයාට හම්බෙලා තියෙන්නේ පදක්කම් හම්බෙලා තියෙනවද හම්බුනේ නැහැ නමුත් ඔයා දිව්වා අතරන් අම්මේ තාත්තේ පුදේ දුවේ ලස්සන දෙයක් කියනවා මේ පුතුණුවත් මොනවද කියන්නේ මම දිව්වා මට පදක්කම් හම්බුනේ නැහැ නමුත් තාමත් දුවනවාද ඔව් තාමත් දුවනවා ඒකයි වෙනස අම්මේ තාත්තේ පුතේ දුවේ මෙතන ඉන්න මේ දරුවෝ ටික නම් අමාරු වැඩක් කරන්නේ. ඒ තමයි හරිම අමාරුයි. ඇයි ඒකට හේතුව දැන් බලන්න මෙයා මොනවද කරන්නේ කියලා. දැන් මෙයා මේ කරන්නේ ක්‍රොස් ස්ටිච්. මේක කරන්න පුළුවන් ද කොච්චර ඉවසීමක් ඕනද මේ ක්‍රොස් ස්ටිච් එක කරන්න? මේක ලේසි නැහැ. දැන් මේ වගේ දෙයක් කරන්න කොච්චර අමාරුයිද? මේ අංග සම්පූර්ණයි කියන අපිටවත් මේ දේ කරන්න බෑ. ඒ නිසා මේකට අවශ්‍ය කරන ඉවසීමක් ඕනේ. මේකට අවශ්‍ය කරන ධාරණ ශක්තියක් ඕනේ. හොඳයි. ඔයාලට මොකද හිතෙන්නේ? මෙහි ආවට පස්සේ මොනවද ඉගෙන ගත්තේ? කොන්සීට් මාලයි. ආ. පාපිසි හදන්න. පාපිසි මහණ්ඩක් දන්න ඔයාට. ආ. මම නම් ස්පොට් මීටික පරිණ. දෙවෙනියා. සෙක්මයි. ස්පොට් මීටික දිව්වා.
जगले दें माँ विदेश का तीव्र पाला करते हैं हाँ कंधे हाँ उनको लो दें नहीं दूँगी रोहन मली ऐनु ही दूँगा तो ये ना विशा हाँ कंधे इतने संतोष है मैं वाकी उनको लान तो मैं वैराग कराने लगी मैं क्या ना මේ ප්‍රියානි මේ ගුරුතුමිය මේ තමයි අපේ පළවෙනි කණ්ඩායමේ හිටපු මේ ආයතනයේ ඉගෙනුම ලබන්නට ආපු කෙනෙක්. ඔව්. ඉතින් මේ ප්‍රියානි මේ ආයතනයට එනකොට ඇයට ඉදි කට්ටක්වත් අල්ලන්නට පුළුවන්කමක් තිබුණ නැහැ. මොකද අල්ලද්දි මේ මේ nervous වල සම්බන්ධතාවය කැඩිලා තිබුණේ. කැඩිලා තිබුණේ. nervous breakdown එකක් වෙලා තිබුණේ. एकम ओलुव उना केलिन तियागन वेडक करगन्नट बेरी तत्वयक तिबुने नमुत मे अपी एगोल्लन्ट देनवा एक एक पुहुनु देनवा एगोल्लंगे ए डिसेबिलिटी एक एगोल्लंगे तियेन ए दुबलतावय हंदुनागन एकट सरलन मे अभ्यास देनवा एतनिन रिकवर वेन्न सुव वेन्न दैन एया मेतन पडियक लबनवा मे आयतने होदै गुरुतुमियक हटियट वाले काटे हो तो करना। very good, हाँ। इतने मैं वाले बॉम्ब में गुल्लो सिउम्ब में दे निर्माण कर लती है ना इतने हमें संतोष है। ये ना अभी तबत उबलांगे साहूद्रुटिया बलान देने रहे हैं। අතරම සුවිශේෂී තැනක්නේ බැලූ බැල්මට මේ කම්පියුටර්ස් එක්ක මට පේනවා වෙල්කම් දෙරණ කියලා ගහලා තියෙනවා ඒතර මේ මේ විවිධ අවශ්‍යතාවයන් එක්ක හිටපු ඒ මොලේ ශෛලයන් නියමාකාරයෙන් වර්ධනය වෙලා නොතිබිච්ච මේ මොහොතේදී අතපය වැඩ කරන්නේ නැති අය මේ මොහොත වෙනකොට ග්‍රැෆික් ඩිසයිනර්ස් ලා බවට පත් වෙනවා මේ මේ මොහොත වෙනකොට මේ අත්වල කම්පියුටරයක් වැඩ කරන්න බෑ පෑනක් අල්ලගෙන ලියන්න බෑ නමුත් මේ සහෝදරයා තමයි අද මේ දරුවෝ ඔක්කොටම උගන්වන්නේ මේ විෂය ධාරාව එතකොට මේ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ ඉස්කෝලේ ගිහිල්ල නැති කෙනෙක් කොහොමද මේ තත්ත්වයට පත් වුනේ ඇත්තටම මේ ඉන්නේ රිච්මන් ඔහු වැල්ලවේදී මට ආරංචි වුණා මේ වගේ කෙනෙක් ඉන්නවයි කියලා මම තකහණියක් ඔහුගේ ගෙදරට ගියා ගියාම කාමරයක මුල්ලක වගේ හිර වෙලා හිටියේ ඉතින් මං ගිහිල්ලා ඔහුව දැක්කා මං කිව්වා රිච්මන් මට ඔයාව ඕනේ ෆාදර් ඇයි ඔහු මට කිව්වා අපි වගේ අයගේ මොකද්ද ෆාදර් තියෙන ප්‍රයෝජනේ මං කිව්වා නෑ මට ඔයාව ඕනේ ඔයා මගේ ආයතනයට එන්න ඕනේ මං ඇහුවා රිච්මන් ගෙන් මොකද්ද ඇහුවේ රිච්මන් මොනවටද ආස කියලා ඇහුවා එතකොට මොකද්ද කිව්වේ ඔයා මං කිව්වා කම්පියුටර් ඉගෙන ගන්න ආසයි එතන මනුස්ස මට්ටම තුල මේ මොහොතේදී බලන්න කම්පියුටර් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා ආ එතකොට මං ඇහුවා කීයට වෙනකන් ඉස්කෝලේ ගියාද කියලා එතකොට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා කිව්වා මට මේ වගේ ඉස්කෝලේ ගිය නැති දරුවෙක්ව මේ තත්ත්වයටපත් කරලා ගුරුවරයෙක් වෙලා මේ මොහොතේදී මේ හැම කෙනෙකුත් එක්කම මේ විද්‍යුත් තාක්ෂණය හැන්ඩල් කරනවා කියන්නේ ග්‍රේට් ඇත්තටම මේ දරුවව මම අරගෙන ඇවිල්ලා මට ලොකු විශ්වාසයක් තිබුණා මට ලොකු ආසාවක් තිබුණා මොකද ඔහුගේ තිබිච්ච මේ ආබාධිත භාවය ඔහුට අමතකයි ඔහු කිව්වා මට කම්පියුටර් ඉගෙන ගන්න ඕනේ ඒක පුදුම වරප්‍රසාදයක් ඔහුට තිබුණේ ඔහුගේ ඇඟිලි වැඩ කරන්නේත් නැහැ නමුත් පුදුම උත්සාහයක් ගත්තා ඇත්තටම වෙනත් දරුවන්ට වඩා ලොකු උනන්දුවක් උත්සාහයක් කැපවීමක් තියෙනවා ඉතින් ඔහු දවසින් දවස දවසින් දවස මන් දැක්ක දෙන හෝම්වර්ක් ඔක්කොම කරලා ඉන්නේ හැම දෙයක්ම කරලා ඉන්නේ මේ අපේ හොඳට ඉන්න දරුවන්ට ලොකු ආදර්ශයක් මේ වගේ දරුවෙක්
ඔහු ඊට පස්සේ ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා ගෙදර මොකද සොයන් රැකියාවක් ඔහු කල්පනා කළා මමත් යම් කිසි දෙයක් උපයා ගන්නට ඕනේ කියලා ඊට පස්සේ එතනිනුත් නතර වුණේ නැහැ ඔහු දැන් ඇත්තටම මොකද මේ මූදුබඩ තීරයේ ඉන්නේ ඉතින් ටූරිස්ට්ලා ගොඩක් ඒ හරියෙන් යනවා එනවා ඒ නිසා දැන් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් දැන් ඔහු යටතේ වාහන කීයක් වැඩ කරනවද लुकु विश्वास මේ දැන් මේ කම්පියුටර් සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම බාරව වැඩ කටයුතු කරන්නේ රිච්මන් අපේ ඉන්න ස්ටයිලිස්ට් මේ එක්කෙනා තමයි අශේන් පුතා දැන් ඔහුත් මේකේ මේ සම්පූර්ණයෙන්ම කෝස් එක හොඳටම කරලා ඉවරයි දැන් මම ඔහුව ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට පත් කරලා තියෙනවා මගේ මෙතන කන්සෙප්ට් එකක් තියෙනවා ඒ තමයි ඊච් වන් ටීච් වන් හැම කෙනෙක්ම තව කෙනෙකුට උගන්වන්නට ඕනේ දැන් අද අපි ස්කෝල්වල ගත්තම ඉගෙන ගත්ත කෙනා හිමීට තමුන්ගේ දැනුම පැත්තකට තියාගෙන අනික් කෙනා ඉගෙන ගනි කියලා නමුත් මෙතන එහෙම නැහැ පියාණන් ඉගෙන ගත්ත කෙනා අනික් කෙනාට අනික් කෙනාට කියන්න ඕනේ කියලා දෙන්නට ඕනේ දැන් ඒ කාර්යය තමයි අෂේන් කරන්නේ අෂේන් මොකද කරන්නේ දැන් ටිකක් මේ දෙන පාඩම් ඒවා කරන්නට අමාරු අයට මෙයා ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඒවා බොහොම කියලා දෙනවා හරිම ලස්සන නැඳලා දින ඕ ඒක සන්තෝසයි ගොඩක් කලාවට නේ ඉතින් කොහොමද වාගේ ජීවිතේ යන්නේ ජීවිතේ ඉංග සතුටින් කල් ගෙවනවා අහා ඉස්කෝලට આવොත් ඉංගක් සතුටින් ඉන්න අපි ආදත් එක්ක ආදතට ඉංග ආදරේ ඔව් පාද වාගේ කෙනෙක් අපි දුන්නේක දෙනාට ස්තුති කරනවා ස්තුති කරනවා මේ වගේ පුද්ගලයක මුණ ගැහිම ගැන හතවසරේදී පැරා ඔලිම්පික්ස් තිබුණා චීනයේ ඒ තරඟයට අපි ඉදිරිපත් කෙරුවා අපේ දුවෙක්ව මීටර් 200 තරඟයෙන් දෙවෙනි ස්ථානය ලබා ගත්ත ඒ දරුවා දැන් එයා ආයතනයක රස්සව කරනවා රැකියාවක් කරනවා ඇත්තටම පුණ්‍යයට මේ ආයතනයට එනකොට ඇවිද ගන්නට බැහැ මේ බිත්ති අල්ලගෙන තමයි ආවේ නමුත් මන් දැක්කා මෙයා තුල මේ දරුවා තුල ඒ දේ ජය ගන්නට පුළුවන් කියලා. ඉතින් මන් විශ්වාස කළා අයට අධ්‍යාපනය දීලා නෙමෙයි ක්‍රියාකාරකම් තුලින් තමයි ගන්න ඕනේ කියලා. ඉතින් ඉස්සල්ලාම පුහුණු වීමකදී මේ දරුවාට මන් කිව්වා දුවන්න ඕනේ කියලා. දුවපුවාම මෙයාව මීටර් 10ක්වත් දුව ගන්න බැරුව ගියා වැටුණක් දනිස් දෙකම ලෙලි ගියා. මෙයාගේ අම්මා මට හොඳටම බැන්නා මගේ දරුවාව මරා ගන්නද යන්නේ කියලා. මං කිව්වා නෑ මං කොහොම හරි මෙයාව ගොඩ නගනවා හදනවා ඊට පස්සේ මෙයාව යොමු කළා අපි අඩිෆා ගේම්ස් වලට ඒ අඩිෆා ගේම්ස් වලට යොමු කරපුවාම මීටර් 100 දුවන්න දැම්මා මීටර් 100 දුවන්න දාද්දි ඇත්තටම ආරම්භ කරද්දි මං S2 පියාගෙන හිටියේ මම S2 පියාගෙන මම බාර දුන්නා මේ දරුවාට ඉතින් බාර දීලා මට ඇහුණා ලොකු ගෝසාවක් ගෝසාවක් ඇහුනම ඇත්තටම මම බලපුවාම මගේ S2 කඳුළු ආවා පුණ්‍යා තමයි ඉස්සරහින්ම දුවන්නේ එදා තමයි ඒ ක්‍රීඩා පිටියේදී ඒ තරඟයේදී තමයි මෙච්චර අවුරුදු ගණනාවක් මේ දරුවා තුළ හිර වෙලා තිබිච්ච අපි කියන කෝරිලේෂන් කියලා ඒ සහසම්බන්ධතාවය බිඳිලා මේ දරුවට විශ්වාසය කියන එක ගොඩ නැගුණේ එතනදී ඊට පස්සේ අපි හැම තිබිච්ච හැම තරඟාවලියකටම ඉදිරිපත් කළා वेस्टर्न प्रोविंस එකෙන් බස්නාහිර පළාතෙන් කීයක් හම්බුණද ඔයාලට 11ක් හම්බුණා මෙදෙස් 11ක් හම්බුණා
ඔබමා තෝරා ගත්තේ නෑ මම ඔබ තෝරා පත් කෙරුවා මම ඔබ තෝරා පත් කෙරුවා බොහෝ ලෙසින් පල දරන ලෙසා තෝරාපත් කෙරුවා සම්මිතුන් ආත්මය මා සමගින් නැත දිලිඳුන් හට සුබ අස්න දෙසන්නට අන්ද වුවන් හට පෙනීම දෙන්නට සුදතුම් බලයෙන් පෙළහර පානට තෝරාපත් කෙරුවා ගැලවුම සත වෙත ළඟා කරන්නට සත්‍යය පීඩා සත්‍ය දෙසන්නට දෙවිඳුන් මහිමය ලොවට කියන්නට ඔබ මා තෝරා පත් කෙරුවා මම ඔබ තෝරා පත් කෙරුවා මම ඔබ තෝරා පත් කෙරුවා බොහෝ ලෙසින් පල දරන ලෙසා තෝරාපත් කෙරුවා ඔබ මා තෝරාපත් කෙරුවා